අයිබෝවන්, අපි ඇත කතා කරන්න යන්නේ මොකක්ද මේ කෞතුක භාණ්ඩ කියන්නේ කියලා. ඉතින් පුරාවිද්‍යාව ඉතිහාසය ඉගෙන ගන්න කැමති ඔයාලට මම අද කතා කරනවා මේ කෞතුක භාණ්ඩ කියන්නේ මොනවද, මේවා කොහෙන්ද පුරාවිද්‍යාඥයෝ හොයාගන්නේ, සහ වැදගත්කම මොකක්ද කියලා අපි බලමු. ඉතින් කෞතුක වස්තු ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම ඔයාලට මතක් කරනවා, ඉතින් ඔයගොල්ලෝ මේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා දැම්ම bell icon එක click කරලා තියාගන්නත් අමතක කරන්න එපා. හරි, අපි එහෙනම් අද යමු අපේ මාතෘකාවට. මොකද්ද මේ artifacts? නැත්තම් කෞතුක වස්තු කියන්නේ මොකද්ද? කෞතුක වස්තු කියලා ගත්තාම අපිට කියන්න පුළුවන් මේ අතීතයේ හිටපු මිනිස්සු, මේ පුරාවිද්‍යා ස්ථානවල මේ පුරාවිද්‍යාත්මකව කියලා අපි හොයාගන්න දේවල්, මේවා යම් කිසි මිනිස්සු විසින් හදපු දේවල්, නැත්නම් මේවා එකතු කරලා සමහර රටවල් වලින් ගෙන්න ගත්ත දේවල් වෙන්න පුළුවන්, සමහර මේවට අතහැර දැමූ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් පුරාවිද්‍යාඥයන් ඔවුන්ගේ පුරාවිද්‍යා සන්දර්භයේ නැත්නම් මේ අපි කැණීම් කරද්දී, ගවේෂණ කරද්දී අපිට මේ හම්බ වෙන දේවල්, ඉතින් මේ කෞතුක වස්තු ඉතා ප්‍රවේශමෙන් එකතු කරලා ඉවර වෙලා මේ දේවල් අධ්‍යයනය කරලා කොහොමද අපේ පහුගිය අතීතයේ පැවතුනේ කියලා අපි විස්තර කරනවා. ඉතින් අපි ගත්තාම මොකද්ද මේ ඩෙෆිනිෂන්, නැත්නම් අර්ථකථනයක් විදිහට අපි ගත්තොත් මේ පුද්ගලයෙක් විසින් හෝ පුද්ගලයන් කිහිප දෙනෙක් එකතු වෙලා මේ සාධන ලද වස්තුවක්, විශේෂයෙන් ඓතිහාසික හෝ සංස්කෘතික උනන්දුවක් දක්වන දෙයක් තමයි අපි මේ කෞතුක වස්තුවක් කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් අපි මේ කෞතුක වස්තු ගැන කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන්ම කෞතුක වස්තු මං කියුවා මේ මිනිසුන් විසින් සාධන දේවල්. එක්කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් කීප දෙනෙක් එකතු වෙලා සාධපු දෙයක් වෙන්න පුළුවන් නේද? ඉතින් අපි මේවා විවිධාකාරයේ කෞතුක වස්තු අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ කෞතුක වස්තුවක් සාමාන්‍යයෙන් සංස්කෘතික හෝ ඓතිහාසික උනන්දුවක් ඇති දේවල්, නැත්නම් ඓතිහාසික වටිනාකමක් ඇති දේවල් විදිහට තමයි මේවා සැලකන්නේ. ඉතින් ඒක නිසා මේවා නිර්මාණය කර සමාජය පිළිබඳ අවබෝධයක් ලබා දෙන මෙවලමක්, කලාකෘතියක් විදිහට අපිට මේ දේවල් හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද අපි ගත්තාම ලෝකේ විවිධ ක්‍රියාකාරකම් අනුව විවිධ දේවල් නිර්මාණය කරලා තියෙනවා. ඒකට මේවා අපි ගත්තොත් අතීතයේ තේරුම් ගැනීමට මේ කෞතුක වස්තු ඉතා ප්‍රයෝජනවත් වෙනවා. එතකොට අනිත් එක තමයි අපි මේ දේවල් අතීතය පිළිබඳව සොයලා බලද්දී අපිට වැදගත් වෙනවා වගේ මේ දේවල් අපි ඉදිරියට පවත්වා ගන්න ආරක්ෂා කළ යුතුයි. එතකොට අපි දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම කෞතුක වස්තුවක් කියන්නේ මොකද්ද කියලා. ඒකයි අපි මේකෙදි ප්‍රධාන වශයෙන් කෞතුක වස්තුවක් කියන්නේ මොකද්ද කියලා කතා කරේ. ඊළඟට අපි ගියපුවාම අපිට විවිධාකාරයේ කෞතුක වස්තු හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි ගත්තාම පුරාවිද්‍යාඥයෝ විසින් විවිධාකාරයේ කෞතුක වස්තු සොයාගෙන තියෙනවා. එතකොට මේ දේවල් ඕගොල්ලෝ දැන්ට දැකලා ඇති. මොකද ඕගොල්ලෝ කෞතුකාගාරවලට ගියපුවාම සහ පුරාවිද්‍යාත්මක ස්ථානවලට ගියපුවාම ඔයාලට මේ දේවල් දැක ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ දේවල් අපි පොදුවේ හඳුන්වනවා කෞතුක භාණ්ඩ කියලා, නැත්නම් කෞතුක වස්තු කියලා තමයි අපි හඳුන්වන්නේ පොදුවේ. එතකොට මේ පුරාවිද්‍යාඥයන් මෙයාලගේ කැණීම් අනුව විවිධ ගවේෂණ අනුව මං කිව්ව පුරාවස්තු හොයා ගන්නවා කියලා. එතකොට මේ හොයාගන්න පුරාවස්තු අපිට විවිධාකාරයේ පුරාවස්තු නැත්නම් කෞතුක වස්තු තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට පුරාවිද්‍යාඥයන්ට මේවා වැදගත් වෙනවා වගේම මොකද අර්ථ නිරූපණ ලබා දෙන්න සහ මේ පහුගේ අතීතය මේ අර්ථකථන ලබා දෙද්දී මේ දේවල් තමයි බොහෝ වෙලාවට උපයෝගී කරගන්නේ. එතකොට අපිට හම්බ වෙන මොනවද? ඕගොල්ලෝ ගොඩක් දලාට දන්නවා පිගම් බහන්න නේද? අපිට ගොඩක් කල පිගම් බහන්න හමු වෙන ප්‍රමාණය වැඩි. ඊළඟට මෙවලම්, එතකොට ආයුධ, ස්වර්ණාභරණ වගේ දේවල්, කාසි, ආගමික වස්තු, මිනිස් සහ සත්වයට කටු කියන දේවල් අපිට හම්බ වෙනවා. ඒ වගේම තමයි අපිට ඇසට නොපෙනෙන ගොඩක් දේවල් හම්බ වෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු.
මේ සෑම කෞතුක වස්තුවකටම වටිනාකමක් තියෙනවා. එතකොට මේ දේවල් පුරාවිද්‍යාඥයන්ට අතීත ශිෂ්ටාචාරය පිළිබඳව නැත්නම් සමාජය පිළිබඳව තොරතුරු එකතු කරන්න, ඒ පිළිබඳ අර්ථකථන ලබා දෙන්න විශේෂ සහ මඟ පෙන්වන වටිනා වස්තුවක් විදිහට තමයි මේ දේවල් සලකන්නේ. ඉතින් මේ කෞතුක භාණ්ඩ ඇත්තටම අපිට වැදගත්ද? ඔව්. ඇයි කෞතුක භාණ්ඩ අපිට වැදගත් වෙන්නේ? කෞතුක භාණ්ඩ ගත්තාම මේ පැරණි ශිෂ්ටාචාරය ගැන නැත්නම් අතීතය ගැනනේ අපි ඉගෙන ගන්නෙ නේද? මොකද අතීතේ මොන වගේද තිබ්බේ, මොන ආකාරයෙන්ද පැවතුනේ, මොන වගේ සමාජ සංස්ථාවක්ද පැවතුනේ, මොන වගේ නිර්මාණද කරේ, තාක්ෂණීය මොන වගේද කියන දේවල් ගැන අපි කතා කරනවා. එතකොට අපිට මේ කෞතුක වස්තු වැදගත් වෙනවා අතීත ශිෂ්ටාචාරය, සංස්කෘතිය සහ සමාජය පිළිබඳව වටිනා අවබෝධයක් ලබා දෙන නිසා. ඒ වගේම තමයි මේ වගේ ඓතිහාසික සිදුවීම් එකතු වෙලා තියෙනවා. එතකොට මොනවද කලාත්මක දේවල්, මොන ආකාරයේ වර්ණද යොදාගත්තේ, මොන ආකාරයේ නිර්මාණද සිද්ධ කරේ, තාක්ෂණයේ දියුණුව පැවතුනේ කොහොමද, මේ කාල වකවානුව අනුව මේවා වෙනස් වුණේ කොහොමද කියන දේවල්, අපේ අක්ෂර ක්‍රම ආරම්භ වුණේ කොහොමද කියන දේ, අපේ සංස්කෘතිය කලා නිර්මාණ මොන වගේද වෙනස් වුණේ කියලා අපිට විවිධාකාරයේ අර්ථ නිරූපණ ලබා දෙන්න අපිට මේ කෞතුක වස්තු ප්‍රධාන වශයෙන්ම උපකාරී වෙනවා. එතකොට පුරාවස්තු අධ්‍යයනය කිරීම තුළින් මේ පුරා විද්‍යාඥයන්ට වගේම ඉතිහාසඥයන්ටත් පර්යේෂකයන්ටත් අප මේ දේවල් මානව ඉතිහාසයේ පෙහෙළිකාවක්ව පවතින දේවල් අපිට විස්තර කරන්න අපිට මේ දේවල් විශේෂයෙන් උපකාරී වෙනවා. එතකොට අපි කෞතුක වස්තු ආරක්ෂා කිරීම තුළින්, මොකද අපි ඉදිරියේදී කතා කරනවා මේ දේවල් කොහොමද අපි ආරක්ෂා කරන්නේ, මොන වගේ විධික්‍රමද භාවිතා කරන්නේ කියලා. මෙතනදී මම කියන්නේ මේ කෞතුක වස්තුව කියන දේ අපේ තියෙන වටිනාකම පෙන්වන්න හොඳම සාධකයක්. එතකොට අපේ පැරණි සංස්කෘතිය පිළිබඳව අර්ධ නිරූපණය කරන්න අපිට හම්බ වෙන වටිනාම මෙවලම. ඉතින් මේ වගේ දේවල් අපි ආරක්ෂා කරගන්න ඕනි. එතකොට මේ ආටිෆැක්ට්ස් නැත්නම් කෞතුක වස්තු අපේ තියෙන පැරණි උරුමයේ සංස්කෘතික දායාදයක් විදිහට අපි සලකනවා වගේම මේ දේවල් ආරක්ෂා කරගන්න ඕනි. මේ දේවල් ආරක්ෂා කරන්න පුරා විද්‍යාඥයා විතරක් නෙවෙයි, මුළු මහත් සමස්ත ජනතාවම එකතු වෙන්න ඕනි. මොකද ඒ පුරා විද්‍යාඥ අතලොස්සක් අතරේ සමස්ත ජනතාව අතර තමයි මේ දේවල් රැඳිලා තියෙන්නේ. අපි අපේ පුරාවස්තු, අපේ කෞතුක වස්තු අපි ඉදිරියට ආරක්ෂා කරමු. අපි වෙනුවෙන් නෙවෙයි, අපේ අනාගත පරපුර වෙනුවෙන් අපි මේ දේවල් ඉතිරි කරමු. ඒගොල්ලොන්ටත් කවදා හරි දවසක ඔයාලගේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට මේ දේවල් මොන ආකාරයෙන්ද අපේ ශිෂ්ටාචාරය පැවතුනේ කියන එක ඒගොල්ලොන්ට අවබෝධ කරගන්න ඉතින් සහ ඒගොල්ලොන්ට එයාලගේ ඇස් දෙකෙන්ම මේ දේවල් දැකගන්න අපි ඉතින් මේවා රැකගන්න ඕනි. ඉතින් ඒකට ඕගොල්ලොත් අනිවාර්යෙන් උදව් කරන්න, මේ වීඩියෝ එකත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් දිගටම වොන්ඩර් ඔෆ් හිස්ට්‍රි චැනල් එකත් සම්බන්ධ වෙන්න, අලුත් දේවල් ඉගෙන ගන්න වයස් සීමාවක් නැහැ. ඉතින් ඒක නිසා නව දේවල් ඉගෙනගෙන තව කාට හරි කියලා දෙන්න, ඒක ඔබේ දැනුමට, ඔබේ යහපැවැත්මට සහ තවත් කෙනෙකුට දෙයක් කියලා දීම අතින් ඔබ විශිෂ්ටයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒකට අපිට දැනුම කියන දේ ලබා ගන්න හැම දෙයක්ම උදව් කරනවා වගේම ඒක අපි බෙදන්න අපි සූදානම් වෙන්න ඕනේ. ඉතින් නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඕගොල්ලොන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.